ඉතින් කොහමද කොහමද හැම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් ඔන්න අදාවේ තව හොඳ ආරංචියක් කියන්නේ. ඒක තමයි මේ ස්කිල් මයිග්‍රේෂන් වලින් ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට තමයි හොඳ ආරංචිය කියන්නේ. ස්කිල් මයිග්‍රේෂන් හරහා, ඒ කියන්නේ 190 වීසා සබ් ක්ලාස් එකයි 491 වීසා සබ් ක්ලාස් එකයි හරහා ඔස්ට්‍රේලියාවට ගන්න ප්‍රමාණය වැඩි කරලා තියෙනවා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලොකු ගානකින්. ඉතින් ඒක සුභ ආරංචියන්නේ මේ දවස්වල කතාව යන්නේ ඔස්ට්‍රේලියාවට එන්න අමාරුයි, කට්ටිය ගන්නෙ නෑ අර මේවා කිව්වට. ඔන්න ස්කිල් මයිග්‍රේෂන් වැඩි කරලා තියෙන. හරිනේ. ඉතින් මේවා සිද්ධ වෙන්නේ ප්‍රාන්ත මට්ටමින්. මම වීඩියෝ එක අන්තිමට පොඩි හැඳින්වීමක් කරන්නම් මේ ස්කිල් මයිග්‍රේෂන් මේ ස්ටේට් නොමිනේෂන් ගැන. මොකද අලුතෙන්ම අපේ චැනල් එකට සම්බන්ධ වුණා ඉන්නවනම්, ඉතින් අපේ චැනල් එකත් එක්ක කාලයක් හිටියා නැහැ, ඉතින් දන්නවා මොකද්ද මේ කතන්දරය කියලා. ඒ ගැන මම කියන වීඩියෝ එක අන්තිමට. ඉස්සෙල්ලා අපි මේ ගණන් හිලව බලමු. ඉතින් හිතටත් සන්තෝෂයක් එන්න නේද? හරි. ඉතින් 190 කියන්නේ ස්කිල් නොමිනේටඩ් වීසා එක, 491 කියන්නේ ස්කිල් වර්ක් රීජනල් වීසා එක. 190 කියන්නේ ඉතින් ඒක හම්බුණා කියන PR එක හම්බුණා තමයි කෙලින්ම. 491 කියන්නේ ඒක හම්බුණාට පස්සේ අවුරුදු 3ක් වැඩ කරන්න ඕනේ. තව ක්‍රයිටීරියා තියෙනවා පොඩි පොඩි ඒවා ටික. ඒ ටික සම්පූර්ණ කරගත්තාම ඉතින් PR එක හම්බුණා. ඉතින් 491 එකක් හම්බුණා කියන්නේ ඉතින් PR එක හම්බුණා වගේම තමයි. කොහමාර ඉතින් අපි හැමදාම කියන වගේ ඔයගොල්ලෝ දන්නවනේ මම මේ ලීගල් ඇඩ්වයිස් නෙමෙයි දෙන්නේ. මම මේ ජෙනරල් කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන තොරතුරු දෙන්නේ. මේ තොරතුරු ඔක්කොම තියෙනවා හෝම් අෆෙයර් සයිට්ස් වල, ඒ වගේම ස්ටේට් ගවර්න්මන්ට් සයිට්ස් වල. ඒවායන් බලාගන්න පුළුවන්. ඉතින් මේවා සමාලෝචනය කරලා ඇනලයිස් කරලා ඔයගොල්ලන්ගේ පහසුවට තමයි සමරයිස් කරලා හැමදාම ඉදිරිපත් කරන්නේ. හරිනේ. ඉතින් එතකොට ඔස්ට්‍රේලියාවට අවුරුද්දකට ගෙන්න ගන්න ප්‍රමාණය කොච්චර කෙනෙක්ට එක එක වීසා කාණ්ඩයට තේ කොච්චර ප්‍රමාණයක් ගෙන්න ගන්නවද කියලා අවුරුද්දක ෆයිනෑන්ෂියල් ඉයර් එකට බලේ ඉන්න රජය තීරණය කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ අදාළ විශේෂඥයන්ගෙන් සංඛ්‍යාලයකන තොරතුරු අරෝමේවා සමීක්ෂණ වාතාවරගෙන ඒ අනුව තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. එතකොට එහෙ විදිහට දැන් මේ 491 සහ 190 වීසා යටතේ මේ ස්කිල් මයිග්‍රේෂන් වලට ගන්න මුළු ඔස්ට්‍රේලියාවටම ගන්න ගාන තීරණය කරාට පස්සේ මධ්‍යම රජයෙන් කෝටා ක්‍රමයට දෙනවා ප්‍රාන්ත රජයන්ට එක එක ඒ ගණන් දෙනවා. කෝටා එකක් දෙනවා මෙන්න මෙච්චර තමයි ඔයගලන්ට පුළුවන් මෙච්චර තමයි ඔයගලන්ට පුළුවන් කියලා ඒ විදිහට. ඒදී එහෙම ඇලොකේට් කරලා තියෙනවා. මම මේ දන්නේ නැති අයට දැනගන්න කිව්වේ. ඉතින් කොහොම හරි මේ පළවෙනි වතාවට නම් කවු හරි මේ වීඩියෝ එකක් බලන්නේ මේ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන්. ඉතින් එතකොට ඔයා මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ සමහර තැන් ඔයාට අපහැදිලි තැන් ඔයා තව වීඩියෝස් බලලා, එහෙම නැත්නම් හෝම් අෆෙයර් සයිට් එකට ගිහිල්ලා ඒ දේවල් බලලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. මොකද මේවා එක රැයින් කරන්න බෑ හැමදාම කියන වගේ මේ මයිග්‍රේෂන් කියන එක ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒ විදිහට ඔයා ඔස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ විදිහට තොරතුරු දැනගන්න අවශ්‍ය වෙනවා මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. හරි. ඉතින් අපි සංඛ්‍යාලයකන වලට යන් නේද? ඉතින් එතකොට ටෝටල් එකක් හැටියට ගත්තාම 190 වීසා වලට ගිය අවුරුද්දේ කියන්නේ 2023-24 අවුරුද්දේ ඇලොකේට් කරලා තිබුණේ 10,000යි. ඒක දැන් එතකොට මේ 2024-25 අවුරුද්දේ 16,500 දක්වා වැඩි කරලා තියෙනවා. 60%කින් වැඩි කරලා තියෙනවා. 491 එක පහුගිය අවුරුද්දේ 6,400යි. දැන් මේ අවුරුද්දට 9,760ක් කරලා තියෙනවා. 50-55ක් වගේ නේද? 53ක්ද? 150 ගානක් ඒ වගේ. එහෙම වැඩි කරලා තියෙනවා. එතකොට දැන් මේවා ඇලොකේට් කරලා තියෙනවා මේ ප්‍රාන්ත වලට. මම කියන්නේ සංඛ්‍යාලයකනේ. ඉතින් වැඩිම, ඒ කියන්නේ එහෙම ඇලොකේට් කරපු ගණන් වල වැඩිම වැඩිවීමක් දකින්න පුළුවන් ඉන්නේ නොදර්න් ටෙරිටරි. දැන් ඉතින් මේ විදිහට ඇලොකේට් කරලා තියෙන ගණන් හිලව බැලුවහමත් ඕගලන්ට අදහසක් ගන්න පුළුවන් මොන ස්ටේට් එකෙන්ද ඔයා එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ලොජ් කරන්න කියලා. හැබැයි ඔක්කොටම වැඩිය ඔයාගේ ඔක්යුපේෂන් එක, ඔයාගේ දැන්ට ඔයා ඉන්න වෘත්තිය තියෙන්න ඕනේ මේ ස්ටේට් වල, මේ ප්‍රාන්ත වල. ඒ වෙබ්සයිට් එකට ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා ස්කිල් මයිග්‍රේෂන් එහෙම නැත්නම් ඔක්යුපේෂන් ලිස්ට් එක. ඒකේ තියෙන්න ඕනේ ඔයාගේ ඔක්යුපේෂන් එක. ඊට අමතර ඔස්ට්‍රේලියාව ලොකු ලිස්ට් එකක් තියෙනවා ස්කිල් ඔක්යුපේෂන් ලිස්ට් කියලා. ඒකෙත් තියෙන්න ඕනේ. ඒකේ තියෙනවා තමයි කොහොමත් තියෙන ප්‍රාන්ත වල. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්න ඕනේ. ඉතින් ඒවත් තියෙනවා ප්‍රයෝරිටි ලිස්ට් එකේ කියලා. ඒක එක වෙබ්සයිට්ස් වලට ගිහලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ලින්ක්ස් දාන්නම් කිහිපයක. ඉතින් Google එකේ ටයිප් කරත් ගිහලා බලා ගන්න පුළුවන්. ඉතින් කතන්දර කියන්නේ ඔන්න අපේ channel එක subscribe කරලා නැත්නම් කවු හරි ඔන්න දැම්මම subscribe කරන්න. එතකොට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා අපේ video එකට. ඉතින් bell icon එකත් click කළාම තියාගන්න. හරි. එතකොට වැඩිම ගානක වෙනසක් තියෙන නොදර්න් ටෙරිටරි ලංකාවේ වගේ දේශගුණයක් තියෙන්නේ. කලින් තිබුණේ 650යි. ඒ කියන්නේ මේ වයිවල දෙකටම 190 491 දෙකටම එකතුව තියෙන්නේ. මේවා බ්‍රේක් ඩවුන් වෙනවා ඊට පස්සේ. දැන් මෙතන මම හැම එකෙම ගෙනාවේ නැහැ. මොකද හුඟක් ඒවා දැන් ඕපන් කළා නැති නිසා.
ඉතින් 650ක් තිබ්බේ 1600ක් දක්වා දැන් වැඩි කරලා තියෙනවා මේ අවුරුද්දට. එතකොට ටැස්මේනියාවේ 1200ක් තිබ්බේ 2860ක් කරලා තියෙනවා. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ 2356ක දැන් 5000ක් කරලා තියෙනවා. ඉතින් සවුත් ඕස්ට්‍රේලියාවල 2300ක් තිබ්බේ 3800ක් දක්වා වැඩි කරලා තියෙනවා. පොඩ්ඩක් ඩාම් ඩූම් වුණා ඉස්සලා කියද්දි. අපි ඉන්නේ ඇඩිලේඩ් සවුත් ඕස්ට්‍රේලියාවේ කැපිටල් එකේ. වික්ටෝරියා 3300යි ඒක 5000ක් කරලා තියෙනවා. එතකොට ACT ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි ඒකේ කලින් 1200 තිබ්බක ඔන්න 1800ක් කරලා තිනවා. නිව් සවුත් වේල්ස් නම් ඉතින් බොහොම අඩුවෙන් තමයි වැඩි කරලා තිනේ 4150ක් තිබ්බක 5000ක් කරලා තිනවා. මොකද ඒගොල්ලන් ඉතින් කොමත් ජනගහනය වැඩි ඒ පැතිවල වික්ටෝරියා නිව් සවුත් වේල්ස් කියන්නේ. ඔන්න ක්වීන්ස්ලන්ඩ් වල 1550ක් තිබ්බක 1200ක් කරලා තිනවා. ඒක තමයි අඩු කරලා තියෙන්නේ. ඒක ක්වීන්ස්ලන්ඩ් වල නම් අඩු කරලා තිනවා කතන්දර. එතකොට දැන් මේකේ මේ ස්ටේට් නොමිනේෂන් මම කිව්වානේ ස්ටේට් නොමිනේෂන් එකක් ඔයා ගන්න ඕනේ. ඔයා එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එක ලොජ් කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒගොල්ලන්ගේ ඔන්ලයින් ඒ වෙබ්සයිට් එකට ගිහලා ඒක ඕපන් කරන දවසක් තියෙනවා. ඕපන් කරාට පස්සේ මේ ඔයා ඒක ලොජ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ දේවල් සලකලා බලලා ඒගොල්ලෝ තීරණය කරනවා ඔයාට ඉන්විටේෂන් එකක් දෙනවද නැද්ද කියලා. එහෙමයි කතන්දරේ. එතකොට මේකේ නිකන් දවසක් තියෙනවා ඩෙඩ්ලයින් එකක්. මේ දවසේදී තමයි ඒගොල්ලෝ ඒ කට් ඔෆ් එකක් දාලා ඊට පස්සේ දැනුම් දෙනවා ඉන්විටේෂන් යවනවා ඒගොල්ලෝ තෝරගන්නයි. ඉතින් මෙහෙම ඉන්විටේෂන් එකක් ආවොත් ඉතින් PR එක හම්බුනා වගේ තමයි. විශේෂයෙන්ම 190 නම් ඉතින් 491 වුණත් ඉතින් ගිහිල්ලා වැඩ කරලා PR එක ගන්න තියෙන්නේ. ඉතින් වෙන ප්‍රශ්න නැත්තම් ඔය ක්‍රිමිනල් හිස්ටරි ආවා මේවා කතන්දර ව්‍යාජ ඩොකියුමන්ට්ස් ඒවා මේවා නැත්තම් ඔයාලට ඉතින් ඉන්විටේෂන් එකක් ආවොත් වැඩේ හරි. එතකොට මෙහෙම ඉන්විටේෂන් එක අක්කට ආයදුම් කරන එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් ඇලොජ් කරන දැන්ට ඕපන් කරලා තියෙන්නේ ස්ටේට්ස් දෙකයි. එකක් වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එක ඕපන් කරලා තියෙනවා. ඊට පස්සේ වික්ටෝරියා සමහර මන් දැක්කෝයි මේ මොනවාද සෝෂල් මීඩියාවල හරි මෙහෙ කියනවා එක ඕපන් කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම ඒකේ දාලා තියෙන්නේ ඉදිරි සතියේ ඕපන් කරනවා කියලා. දවස හොයාගන්න බෑ ඉදිරි සතියේ මේ සතියේ වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඊළඟට ඉක්මනටම ඕපන් වෙන්නේ. ඉතින් වික්ටෝරියා තමයි දැන්ට ඕපන් වෙලා නැත්තම් වෙබ්සයිට් එකේ මට පෙන්නන විදිය මං කිව්වේ ඒක. ඉතින් අනිත් ස්ටේට්ස් වල නම් තාම කියලා නැහැ ඕපන් කරන දවස්. ඉතින් ඒ වගේ අප්ඩේට්ස් ආව ගම අපි අරගෙන එන්න ඕනේ. ඉතින් ස්කිල් මයිග්‍රේෂන් වලින් ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන අයට ඉතින් පුළුවන් දැන්. ඔන්න වෙස්ටර්න් ඔස්ට්‍රේලියා තමයි හුඟක් වෙලාවට දැන් ඒගොල්ලෝ ගොඩක් ටාගට් කරනවා මයිග්‍රන්ට්ස් ලව ගන්න. ඒගොල්ලන්ගේ ඔස්ට්‍රේලියාව ලොකුම ස්ටේට් එක. ඒගොල්ලන්ට ගොඩක් අය අවශ්‍යයි. ඒගොල්ලන්ගේ තව තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. දැන් ඩාමා එකක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්සෙන්ටිව් එකකුත් දුන්නා මේ කලින් ඩොලර් 10,000ක මතක හැටියට. මම වීඩියෝ එකකුත් කරාය ගැන කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ආයට. ඔහොමම කතන්දර ගොඩක් තියෙනවා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල මේ වෙනකොට. ඉතින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ගවර්න්මන්ට් සයිට් එකට. එහෙමයි කතන්දරේ. ඉතින් මං කිව්වනේ මේ ස්ටේට් නොමිනේෂන් එකක් ගන්න ඔයා එලිජිබල් වෙන්නේ. මේක පොයින්ට් බේස් සිස්ටම් එකක් තියෙන. පළවෙනි එක ඔයාගේ වෘත්තිය තියෙන ඕනේ ඒගොල්ලන්ගේ ඔකුපේෂන්ස් ලිස්ට් එකේ. ඊළඟට පොයින්ට්ස් 65ක් හරියට වැඩියෙන් හරි ගන්න ඕනේ මේ වීසා කාණ්ඩ දෙකටම. ඒ කියන්නේ 65ක් ගත්තා කියලා අනිවාර්යෙන් ඔයාට ඉන්විටේෂන් දෙනවා කියලා එකක් නැහැ. ඔයා එලිජිබල් වෙන්න 65ක් ගන්න ඕනේ. ලකුණු පොයින්ට්ස් ටේබල් එකක් තියෙනවා. පොයින්ට්ස් කැල්කියුලේටර් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් පොයින්ට්ස් හැදෙන්නේ ඔයාගේ වයස, අධ්‍යාපන සුදුසුකම්, වෘත්තිය පළපුරුද්ද, ඔයාගේ ඉංග්‍රීසි භාෂාවේ හැකියාව, ඒ කියන්නේ IELTS PT වගේ එක්සෑම්ස් වලින් ඔයා ස්කෝ කරලා තියෙන ප්‍රමාණය, ඔයාගේ පාර්ට්නර්ගේ ස්කිල්ස්, ඒ වගේ දේවල් වලට තමයි ඉතින් පොයින්ට්ස් කැල්කියුලේටර් වෙන්නේ. ඉතින් මේ පොයින්ට් සිස්ටම් එක තාම පරණ පොයින්ට් සිස්ටම් එක තමයි තාම මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අලුත් පොයින්ට් සිස්ටම් එකක් යෝජනා වෙලා තිනවා. ඒ ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒක කවදා ඉම්ප්ලිමන්ට් වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් මොන අප්ඩේට් එකක් ආවත් අපි අරන් එනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් අපි කතා කරමු මෙහෙම එක එක ස්ටේට් එකේ තියෙන ඔකුපේෂන්ස් අරව මේවා කොහොමද කතන්දරේ ප්‍රයෝරිටි මොනවද ඒවා මේවා ඉතින් ඉස්සරහට කතා කරමු. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙම නැතිනම් අද නවතින්න හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආයෙ දවසකම